අනුරට ඉන්දියාවෙන් එන්න කියලා ආරාධනා කළා නේද? ඒ පාට් එක ඔයගොල්ලෝ මිස් කරනවා නේද හැම වෙලාවෙම? කියවෙන්නේ නැහැ නේද? අනුරට ඉන්දියා රජෙන් එන්න කිව්වා. ආරාධනා කරා කියන කෑල්ල මගහැරලා නේ ඉතුරු ඔක්කොම ඔයගොල්ලෝ කියන්නේ. ඒකනේ අනේ. ආරාධනා කරන්න කියන කෑල්ල තමයි මේක තියෙන වැදගත්ම රාජතාන්ත්‍රික දේශපාලන වටිනාකම වැඩිම කෑල්ල. ආරාධනා. සමහර අය අපිට ආරාධනා කරයි. සමහර අය ඇමරිකාව යනවා ඉන්දියාව හරහා ටිකට් ගන්න හිමියන් නේද? සමහර අය ලොකු තනතුරු වල හිටපු අය. නම් කියන්න පුළුවන්. නෑ ඉතින් සමහර අය යනවා රාම් කෝවිල වැඳපු දාගන්න ගිහිල්ලා පෞද්ගලික මට. ඒ කියන්නේ ඔලොගු දාගෙන බැතිමත්ව ගිහිල්ලා ඒ කියන්නේ කෝවිල් වැඳපු දා ගන්න අතරතුර පෞද්ගලික මට්ටමින් දේශපාලනඥයෝ ඉන්දියාවයව හම්බෙලා. කමන්නේ. එතනටම ගියා වෙන්නේ නේද? එතකොට සමහර අය ඉන්නවා මේ අපිත් මේ මාර්තු වල යන්න ඉන්නේ. අර අපිට මේ දවස්වල පොඩක් වැඩ වැඩි. පස්සේ බලමු ගිහිල්ලා ඉන්නේ. සමහර කියනවා. හරි. හොඳයි ගියේක ඒගොල්ලෝ ඒ කාලේ මතකනේ බස් ගිනි තිබ්බා නේ අනුරලාට කියන්නේ බස් ගිනි තිබ්බා කවුද මේ බස් ගිනි තිබ්බා ඌ බස් ගිනි තිබ්බා තමයි ඒවා හරිය කියලා කියන්න බෑ ජීවිත කාලෙම හැබැයි මේ ඒවා කියන්නේ කවුද අපි කිව්වත් කමන්නේ ඒවා කියන්නේ කවුද රටම ගිනි තියපු උන් තමයි ඒවා කියන්නේ පත්චිතර නෙමෙයි උන්දලා රටම ගිනි තිබ්බ කාලේ ඕනේ ඒ අතර කියනවා දැන් බලන්න මේ ඔච්චර අපි මේක හැදුවද සුනාමි ආවා නේද සුනාමි ආවා එතන ගලම ගන්නවා සුනාමි ආවා මේ රටට කොයි කාලේද මං සුනාමි ආවා ඊට පස්සේ කියන මේ සුනාමි නේද අපි උත්තර දෙලත් නැත්තේ කොහෙද ස්කෝලේ යන කාලේ සුනාමි ආවා එතනින් අල්ලන්නේ අපි රට බේරගත්ත සුනාමි හරි ඊට පස්සේ මේ කොවිඩ් ආවා කොවිඩ් ඊට පස්සේ ඔයගොල්ලන්ට මතකද පෝලෙන් ආවා එතකොට මේ ගෑස් පිපුරුවා දැන් සුනාමි ආවා කොවිඩ් ආවා ඒවා ස්වභාවික විපත් කියමුකෝ දැන් මේ පෝලෙන් ආවේ ඒවයි ගෑස් පුපුරුපු ඒවයි නිකන් ස්වභාවික විපත් ගන්න දාලා කතා කරනවා අඩේ අප්පා ඔයගොල්ලන්ට අපි මේ මහපටංගිල්ල උරුරු ඉන්න පොඩි කාලේ එහෙමනේ ඕනේ මෙලෝ සංසාරය තේරෙන්නේ නැති කාලේ බම්බු කියලා හිතනවත් දන්නේ නැහැ නේ මෙහෙමයි අනුරගියේ එන්න කියලා දැන් ඉතින් ඔබ තමුන් හාන්සලාට එන්න කිව්වේ නෑ කියලා මෙතන යයි 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 කියවට වැඩක් නෑ දැන් උඩ ගියේ එන්න කියලා අපි ඔන්න මෙහෙට එන්න කියන්නන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කියන්න අප්පෝ එපා ෆෝන් ඉදින් කවුරුත් එන්න කියන්නේ නැතුව ඉතින් මෙහෙමයි හරි දැන් ඒ රාජතාන්ත්‍රික සම්බන්ධතාවයේ ඇතිවීම සම්බන්ධයෙන් ඔබ තමුන් හාන්සලා උදහස් වෙලා ආඩපාලි කියලා පෙරවැරදි හොයලා වැඩක් නෑ හැම තිස්සෙම මතක තියාගන්න ඉන්දියාවෙන් ආරාධනා කරලයි ගියේ කියලා ඒ කැලේ තමයි වැදගත්ම විශේෂයෙන්ම හරි විදේශ රටවල් ඊට පස්සේ ආරංචි වෙනවා යුරෝපා සංගමයේ ශ්‍රී ලාංකීය තානාපති කාමෙන් මොරේනු දෙවි කෙනෙක් හරි එයාගේ ටීම් එකත් එක්ක අනුර හම්බෙන්නේ අනුර ඒගොල්ලෝ හම්බෙන්නේ නැන්නේ ඒගොල්ලෝ අනුර හම්බෙන්නේ ඊට පස්සේ රුසියානු නියෝජ්‍ය තානාපති ඒගොල්ලන්ගේ ඔෆිස් වලට ගිහිල්ලා NPP නියෝජිතයෝ හම්බ වෙනවා. ඒගොල්ලෝ එන්නනේ. ඒගොල්ලන් ඇවිල්ලා හම්බ වෙනවා. කවුද යන්නේ? කවුද එන්න කිව්වේ? කවුද එන්නේ කියන එක තමයි වැදගත්. ඔව්. අවස්ථා සම්බන්ධයට අවධානය යොමු කරන්න නේ. සාමාන්‍යයෙන් හරි. අපේ රට පාලනය කරන වගකීම ගන්න කාට උනත් විශේෂයෙන්ම තිබිය යුතු කැලලක් තියෙනවා. ඒ තමයි රාජතාන්ත්‍රික සම්බන්ධතා. ආ ඕකේ. අපි මේ මෙතන ඉඳලා මේ සිංහල අපගේ රටයි අරක මේක මොකක් කිව්වත් අපි මේ වැටල අපි ණයයිනේ එමෙන්න ණයකාරයෙක් ඉස්සරහ ණය ගැතියාගේ தத்துவේ හිතන්න ඕන නිකන් අපිට ඒව තේරෙනවනේ ඔයා මගෙන් හරි මං ඔයාගෙන් ණයක් ගන්නවා මට පොඩි ගැතිකමක් තියෙනවා මම මොන පොර වුණත් මමට ණයයිනේ මොන ටෝක් දුන්නත් ණයයිනම් ණයයිනේ ණයයිනේ ඉතින් ගෙවන්නෙත් නැත්තම් ඊට වඩා ඔබ්ලිගේෂන් එක ඒකින්ද ඊළඟ කවුරු හෝ මේකේ පාලනය ගන්න කාට හෝ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය කියලා කියන්නේ ඉතාමත් ක්‍රූෂල් වැදගත් ක්‍රූෂල් කියන්නේ ඉම්පෝර්ටන්ට් නේ වැදගත් කියලා කියන්නේ තාම තීරණාත්මක සාධකයක් yes තාම තීරණාත්මක සාධකයක් නේද ඉතින් පරණ වැරදි ගැන කතා කරා කියලා ජනමතය
වෙනස් කරන්න දැන් අමාරුයි කියලා මං හිතනවා. අමාරු වෙනස් කරන්න. අපිට වඩා ශ්‍රී ලාංකීය දේශපාලනය මේකේ භූමිකාව කොහොමද වෙන්නේ? කවුද ඊළඟට ස්ටේජ් එකට එන ප්‍රධාන නළුනිලියෝ කියන එක? හරි. භූදේශපාලනය ගැන අපිට වඩා උනන්දු විදේශ රටවල් බොහොම සංවේදීව බලලා බොහොම සංවේදීව බලලා අනාගතේ දැකලා තමයි ඩිසිෂන් ගන්නේ.